प्रबलन पोलिस्पति धुरे कटियुतु कल ज्येष्ठ नियोज्य पोलिस्पति देशबंधु तेन्नकोन महता जनाधिपति रणिल विक्रमसिंह महता विसिन मेरठ 36 वेनी पोलिस्पति वरया लेस पत्किरीमट पियवर गत्ता वैसलीन रीफिल पाउच मिलीलीटर 100 रुपया 300ක් විතරයි ඒ අනුව නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද සිය දුරේ රාජකාරී ආරම්භ කළේ පොලිස් මූලස්ථානයේදී මේරටේ නීතිය විඳවැටෙන්න යන තත්ත්වයකට තමයි අපේ රට පත් වෙලා තිබුණේ. නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව හැම දෙනා තුරම ලොකු චකිතයක් කැළඹීමක් තිබුණා. මානසික පීඩනයකින් අපි හැම කෙනෙක්ම හිටියේ. එබඳු අවස්ථාවක ඔබතුමාත් ඒ වගේම පොලිසිය බාර ඇමතිතුමාත් ලොකු වගකීමක් බාර අරගෙන නීතිය විඳවැටෙන එක නවත්වලා බොහොම නිර්භීතව ඉදිරිපත් වෙලා ක්‍රියා කරන්නට ආරම්භ කළා. යම් යම් බලවේග අපි නොසිතූ විදිහට නොයෙක් කූටෝපක්‍රම මගින් විරෝධතා පෙන්වුවත් වැඩි දෙනා අගය කිරීමකින් යුක්තව තමයි ක්‍රියා කරන්නේ. විවිධ ආයතන පිළිදික් කරලා චෝදා කරන පුළුවන්, විවේචනය කරන පුළුවන්. නමුත් මට පැවරිච්ච රාජකාරිය මාසිකාකා පොලිසියුනේ මගේ ශක්ති ප්‍රමාණය නියෝග කරලා දෙනවා. මම තරම් නින්දාපහාස වලට, පහර ගෑම් වලට, මඩ ගෑම් වලට ලක් වෙච්ච පොලිස් නිලධාරියෙක් මේ අවුරුදු 20 වසර තුල मगेदी සිතමින් යෙමි යම් අයක පසු දෙවෙන්නේ නැතිනම් ඒ අමතක කර තමයි නම් ඔහුගේ වෛරය වහාම සීසෙන්නේ. ඒ අනුව ධම්මපදේ ගන්න ලෞතර බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මම මගේ දුර කාලය ගත කරනවා කියන එක මතක් කරමින් මගේ වචන සෝකවසන. පොලිස්පතිවරයා ලෙස රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. नव पोलिस्पति देशबंधु तेन्नकोन महता अरलियगह मंदिरे दी अग्रमात्य दिनेश गुणवर्धन महताद हमूना पोलिस्पति देशबंधु तेन्नकोन महता महजन आरक्षक मात्यांशे दी महजन आरक्षक मात्य टिरान अलस महताद हमूना ප්‍රබල අපරාධකල් සමාජික මන්නා රමේෂ් කියන පුද්ගලයා අත්ලංගුවට අරගෙන කියන ඩුබායි රාජ්‍යයේ මේක සත්‍යද කොහොමද ඊළ වශයෙන් දැනුම් දීමක් කරලා නැතත් නිල නෝන මට්ටමින් ඔහු ඇතුළු තවත් අපරාධ කරන රැසක් ඒ රටවල ඉලක්කයට පත් වෙලා තියෙනවා දැන්ටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර පොලිසියත් එක්ක සම්බන්ධ වෙලා අපි මේ අය ගෙන්වා ගැනීම සම්බන්ධ සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා මම සූදානම් තියලා තියෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් නිල වශයෙන් තහවුරු කිරීමක් ලැබුණු වහාම ඒ රට යැවීමට ඒ නිසා අපි ඒ අපරාධ කරුවා මෙරට ගෙන්වා ගැනීම සඳහා කළ හැකි සෑම දෙයක් කොළඹ අපරාධ කොට්ටාසේ වැඩ කරපු ඔබ පොලිස් පරීක්ෂකවරයෙකු පොලිසියට ලොකු චෝදනාවක් කියලා කරනවා විශේෂයෙන්ම මේ යුක්තිය මෙහෙයුම වගේ ෆෝන් ගම් ඉලක්ක කරලා කියන්නේ ඇත්තටම ඔහු ඒක මොකද්ද කියලා ප්‍රකාශය මම නිලධාරියා මේ විදේශගත වීමට මාස ගණනාවකට කලින් විදේශ රටකට යාම සඳහා ඉල්ලුම්පතක් යොමු කරලා තියෙනවා පවුල සමග ඒ කියන්නේ රැකියාවෙන් නිවාඩු ලැබලා විදේශගත වෙන්න සංවිධානාත්මක අපරාධකාරී මර්ධනය කරන්න වෙහෙසිලා කටයුතු කරන තවත් පොලිසිය නිලධාරියොත් විශේෂ කාර්ය බලකාය නිලධාරියොත් විශාල ප්‍රමාණයක් සිටියදී මොහුට මෙවැනි තර්ජනයක් එල්ල වූයේ ද යන්න පිළිබඳව අපිට සාධාරණ සැකයක් තියෙනවා. ඒ නිසා මේක විදේශගත වීම සඳහා ගත් උත්සාහයක්ද එහෙම නැත්නම් සත්‍ය වශයෙන්ම ඉදිරියට ඇතිරතිවි තර්ජනයක්ද කියන කාරණාව සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් පවත්වන පියවර ගන්න තියෙනවා.